රටේ තියෙන මේ මොහොත වෙනකොට රටේ ජනතාව ඉල්ලන කාරණාවක් වෙනුවෙන් සංවේදී වෙලා මේ අවස්ථාවට සම්බන්ධ වීම ගැන අපි මේලා විශේෂයෙන් කියන්න ඕන මේ ප්‍රශ්නය තමන්ගේ දේශපාලනික අරමුණු වෙනුවෙන් වහගෙන මේ ප්‍රශ්නේ විසඳන්න ඒ අවස්ථාව දෙන්නේ නැත්තම් මං හිතන ඉස්සෙල්ලම වැරදි කරු වෙන්නේ අර සම්මිසිල්ල ප්‍රමුඛ ඒ කණ්ඩායම නෙවෙයි මේකට ආරක්ෂා කරන කණ්ඩායම සමම විශ්වාස කරනවා මේ මොහොතේ මේ ඇති වෙලා තියෙන සැබෑ තත්ත්වය තේරුම් අරගෙන මේක නිවැරදි කරන්න කොන්දක් තියෙන පාර්ලිමේන්තුව 225ක් අපිට දකින්න පුළුවන් වෙයි කියලා ඒ වගේම සභාපතිතුමනි මම දැක්ක අපේ හිටපු ක්‍රීඩා ඇමතිවරයෙක් අර්ජුන රණතුංග මහත්තයාට එල්ලගෙන ගහන මම ඒකට අර්ජුන රණතුංග මහත්තයා දේශපාලනේ මතයත් එක්ක අපි නැහැ නමුත් පුජ්‍යලයක් විදියට මෙරටේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් මහා දැවැන්ත සේවයක් කරපු විදියට කාටවත් අමතක වෙලා නැති වෙන්නේ නැති එදා මුරලිදරන් ඒ අපේ රටේ අතිදක්ෂ ක්‍රීඩකයා වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ එතුමා කණ්ඩායමක් තරම් එළියට බහින්න කොන්දක් තිබුණේ කොහොමද කියලා අද ඒ හයිය තියෙන මිනිස්සු කී දෙනෙක්ද ඉන්නේ සා එවැනි කැපකිරීම කරලා අර්ජුන රණතුංග මහත්තයා ගැන දන්නේ නැත්නම් ආනා පුංචි හේවලා මේ රටේ ක්‍රිකට් වර්ල්ඩ් කප් එක අරගෙන එන්න එදා තිබිච්ච පහසුකම් ටිකයි අද තියෙන පහසුකම් එක්ක ගලපන්න එපා එදා 96 වර්ල්ඩ් කප් එක අරන් එනකොට සනත් ජයසූරිය මුත්තාය මුරලිදරන්ලගෙන් අහන්න අර්ජුන රණතුංග මහත්තයාගේ ගෙදර නැවතිලා හිටියේ ඉන්න තැනක් නැහැ හෝටල් වල ඉන්න සල්ලි තිබුණේ නැහැ ගෙදර තියාගෙන ළමයි ටික වගේ හදපු කණ්ඩායමක් එකමුතුව තමයි වර්ල්ඩ් කප් එක ගත්තේ හැබැයි අද ඊට වැඩිය ලොකු පහසුකම් ඇවිල්ලා සැප පහසුකම් ඇවිල්ලා එක එක මේ පිළිබඳව ඉන්න කල්ලි වාදීන්ට යට වෙලා අද මේ මොහොත වෙනකොට ක්‍රිකට් තියෙන වෙන තැන දැන් මේක බිස්නස් එකක් වෙලා තියෙනවා සා අපි කාටද ගෞරව කරන්න ඕන කියන එක තේරුම් අරගන්න ඕන ඒ ගරු කරන්න ඕන මිනිස්සයා වෙනුවෙන් අවංක කරු කිරීමක් තියෙන්න ඕනේ නිසා මේ රටේ ක්‍රිකට් වලට ආදරය කරන මිනිස්සු කොච්චර ඉන්නවද මේකට එන්නේ නැත්තේ මේ මංකොල්ලකාරයෝ ටිකත් එක්ක ඉඳලා වැඩ නැති හින්දා මේ රටේ ක්‍රිකට් වලට ආදරය කරන රොෂාන් මහානාමල හෂාන් තිලකරත්නලා මේකට ඇවිල්ලිවර වෙලා ඒ චෝදනාවක් නැති මිනිස්සු මේ ක්‍රිකට් එක හදන්න ඉදිරිපත් වෙන්න සූදානම් හැබැයි මේකට ඇවිල්ලා තමන්ගේ ආත්ම කරුත්වය කෙලස ගන්න බැරි නිසා තමයි එන්නේ ඒ නිසා සභාපතිතුමනි අතිගරු ජනපත්තුමාට වගකීමක් තියෙනවා මේ වෙලාවේ ඒ වගකීම අත්හරින්න බෑ ඒ තමයි මේ මොහොත වෙනකොට මොන තීන්දු අරගත්තත් මම දන්නේ නැහැ දැන් අධිකරණ තීන්දු ගැන අපි දැක්ක රොෂාන් නැමැතුමා අයියේ කරුණු කාරණා ඇතුව පැහැදිලි කරලා දෙනවා ඒව නිවැරදි නම් මේ රටේ අධිකරණය ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා අධිකරණයේ පිළිබඳ මේ රටේ ජනතාවගේ තිබිච්ච විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා ඒ අභියාදන අධිකරණ සභාපතිවරයා ගත්තේ තීන්දුව එවැනි තීන්දුවක් නම් මේ ක්‍රිකට් එකට වැඩිහා ගිහපු ලොකු අර්බුදයක් එතන තියෙනවා කියන එකත් අපි මතක් කරගන්න ඕනේ අසාපි විශේෂයෙන්ම කියනවා මේ අද මේ මොහොත වෙනකොට නිර්මාණය වෙලා තියෙන එස්පී දිසානායක ඇමතුමා ක්‍රීඩා ඇමතිවරයා ඉන්න කාලේ ඔබතුමාට මතකයි ඔබතුමාත් මේ වගේ ඉන්ටීරියම් දාලිවිල්ලා මේ රටේ ක්‍රිකට් එකට හයිය දුන්නා හැබැයි ඒ අරමුණ වෙන්නේ මේකේ තව කවුරු හරි ක්‍රිකට් එකට ගෙනහලා අර්ජුන මහත්තයයි තව කණ්ඩායමක් දානකනේ මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන එක මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න ඉස්සෙල්ලම කරන්න ඕනේ මේ තියෙන ක්‍රිකට් පාලක මණ්ඩලයට පත් වෙන සංස්කෘතිය වෙනස් කරගන්න ඕන. එහෙම නැත්නම් මේක ආයේ හෙට අනිද්දා බුකීකාරයෝ ටිකක් එනවා මේක නවත්තන්න බෑ. ඒක නතර කරන්න අවශ්‍ය පියවර ගන්න මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනා එකතු වෙන්න ඕන. ඒ එකතු වෙන්න ඇමතිවරයා යම් හයියක් දෙනවා නම් ඒකට පියවරක් තියනවා නම් ඒක කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන්න ඕන. මං රමේෂ් පතිර නැමැතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකද කැබිනට් එකේ අපි දන්නවා සාධනීය මැදිහත්වීමක් ඔබතුමා වෙලා තියෙනවා මේ රටේ වග කියන කැබිනට් ඇමතිවරයෙක් විදියට. හරිද? මා නිවර්දි වෙන්න ඕන. මොකද කැබිනට් එකේ තොරතුරු කොහෙවත් එන්නේ නැහනේ. මම නිවර්දි නා. ඒ තැන ඉන්න පුළුවන්. සාමූහිකව කැබිනට් මණ්ඩලය තුල මේ රටේ ඇත්ත කාරණාවක් වෙනුවෙන් මැදිහත් වෙන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි කැබිනට් දැන් අද බැලූ බැල්මට පේනවා අද බැලූ බැල්මට පේනවා මේ කැබිනට් එක ඇතුලේ මේ රටේ ජනාධිපතිතුමයි කැබිනට් එක ඇතුලේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් හයියක් නැහනේ රටේ ඇති වෙලා තියෙන ප්‍රශ්නයක් ජනතාව මහා දැවැන්ත ඉල්ලීමක් කරන ප්‍රශ්නික ඇත්ත පැත්තේ හිට ගන්න කැබිනට් එක දැන්ට හැඩගස්ස ගන්න බැරුණා නම් මේ රටේ ප්‍රශ්න ගැන කතා කරන්න කොහොම සභාපතිතුමනි සා අපි කියනවා ඉස්සෙල්ලා ආණ්ඩුව එක බේර ගන්න ඉස්සෙල්ලා ආණ්ඩුව එක බේර ගන්න ඒක බේරගෙන මේ රටේ මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න එහෙම නැතුව මේ දැන් ඇත්තටම කාරණාව කරු සභාපතිතුමනි මේ සල්ලිත් එක්කනේ ගැවසෙන්නේ නැති නෑ කියලා කාටවත් කියන්න බෑනේ මම අපේ
දඹුල්ලේ අපේ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යතුමාට කියන ඔබතුමා හොයලා බලන්න මේ මේ කියන කාරණා බොරු නම් මේ ඔබතුමාලත් දන්නේ නැති දඹුල්ලේ පන්සලේ ඉඩමක තමයි තියෙන්නේ ගරු අමාත්‍යතුමා ක්‍රිකට් මේ දඹුල්ලේ ක්‍රීඩාංගණයට අදාළ පාකින් එක ඔබතුමා පිළිගන්න ඕනේ ඒ පාකින් එක මේ ක්‍රිකට් ක්‍රිකට් පාලක මණ්ඩලයට බදු දෙන්නේ හාමුදුරුව නෙමෙයි හාමුදුරුවේ හාමුදුරුවන්ගේ මේක ඉන්න නාලක ගොඩලියක්ද නේ එතුම අරගෙන එතුම දෙන්නේ मुखद मे 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 क्रिकेट हेदी मीनिया रुपया अड़गा गाणी मे मे वगे पहात वेटीला मे वगे कुन विधि अट हम करला मेरटे पास क्रिकेट हदन पुलवांद मम आदर राज्य अमतिवरेकन मेघ एटकान अमति तुम्हारा इंडोन यदा यदा विवाद दबेक सामुना ममात्यांशक अवश्य हय्यदी गमन वे स हरिदे विणुवे हिटगन मेघ මේ දේ කරොත් මේක නිවර්තන ගැටේයි එහෙම නැති වුණොත් මේ මේ රටේ ක්‍රිකට් විතරක් නෙමෙයි මේ රටේ හැම දෙයකටම මේක වෙයි හෙට වෙනකොට මම මේක ඉවර කරාම ඔබතුමා ගන්න thank you ඒ නිසා අපි දැක්ක මේක අද ආරම්භ කරන වෙලාව අද මේ විවාදය ආරම්භ කරන නිමල් සිරිපාල්ද සිල්ලා ගරු අමතුමාගේ කතාවක් තුලින් එතුමා කියනවා දැන් මේකට මේ ඉන්ටීරියම් එක නැත් දානකේ වැඩක් වෙන්න ඒ කට්ටියත් වැරදුන මොනවද කරන්න කියලා. ඉතින් මට අහන්න තියෙන ඔබතුමා ජේෂ්ඨම ඇමතිවරේ. ඉතින් ඔබතුමාත් ඇමති කෙනෙක් කරලා වැඩක් නැහැ නේ. මොකද ඔබතුමා දැන් අවුරුදු 25ක් 30ක් 40ක් මේකේ හිටපේ ඇමති කෙනෙක්. ඉතින් ඔබතුමා තාපත් කරත් එහෙමයි කියලා ඔබතුමාගේ තර්කය නුම කියන්න වෙනෝනේ. එහෙම එහෙම වේලාසනින් දකින්න එපා. ජනාධිපතිතුමාගේ අරමුණු වෙනුවෙන් හිට ගන්න ඕන නම් හිට ගන්න එක වෙනම දෙයක්. ඒ වගේම මම තව ගෞරවණීය ඉල්ලීමක් කරනවා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම ජේෂ්ඨ මන්ත්‍රීවරුන්ගෙන් ඒ වගේම ඇමතිවරුන්ගෙන් මේ රටේ ක්‍රිකට් හදන්න සම්මිසිල්ලා එක්ක මේ කල්ලිය එලවනට වඩා වැදගත් කාර්යභාරයක් තියෙන මේකේ දේශපාලනේ මේ ක්‍රිකට් එක එළියට දාන්න. මම ගෞරවණීය ඉල්ලීමක් කරනවා හෙට වෙනකොට පුළුවන් නම් මේ රටේ ක්‍රිකට් වලට ආදරයක් තියෙනවා නම් මේ රටේ ක්‍රිකට් වල නාමයෙන් Tamange saakkuwata satapahakka daaganne naha kiyana harida saakshi thiyena nan me wenakota cricket palaka mandala wala me district wala inna niladari widiyata in oba sielu dena illassen eka illimak karanne e illimata oba thumala sadharanayak karoth merade swadhina cricket ekak dakinna puluwam wei merade niladari widin visin hariyata palane karana cricket ekak dakinna puluwam wei naththam wenne api hitana garumanta vinadi ekak thibena wada wedi ha meka aragena yana e nisa garu sabhapathumani අපි අද මේ මොහොත වෙනකොට ඉන්නේ ඉතාම නරක තැනක. අපි මේ 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 වෙනකොට මේ රටේ මිනිස්සු ප්‍රතික්ෂේප කරපු අරමුණ ප්‍රතික්ෂේප කරපු කාරණාවක් විසඳුමක් ඉල්ලන කාරණාවක් ආරක්ෂා කරන්න රජයේ යම් පාර්ශවයක් උත්සාහ කරනවා. රජයේ යම් පාර්ශවයක් මේකට විරුද්ධ වෙනවා. හැබැයි සියලු දෙනා එකතු වෙලා මේකට උත්තරයක් හොයන්න අවශ්‍ය වෙලාවක මේ විදියට මේක මග හරිනවා නම් පැහැර හරිනවා නම් අපි හිතනවා මෙතනින් එහාට රටේ ප්‍රශ්න වලට උත්තර හොයන්න වෙන්නේ නැහැ මේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් මේ පැහැදිලිව මේ වෙනකොට විකනාධිපතිතුමා පැහැදිලිවම දීලා තියෙනවා අධිකරණ ක්‍රියාමාර්ග ගන්න කියලා නිර්දේශයක් අධිකරණ ක්‍රියාමාර්ග ගන්න කියලා නිර්දේශයක් තියෙද්දි ඒ නිර්දේශ වෙනුවෙන් එක පියවරක්වත් තියන්නේ නැතුව පොලිස් දෙපාර්තමේන්තුවේ CID එකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ගණනාවක් කරලා තියෙනවා ඒ කිසිම දෙයක් වෙනුවෙන් පියවරක් තියන්නේ නැතුව මේ කල්ලි ආරක්ෂා කරන්න මේ කල්ලියට රැකවරණය දෙන්න විතරක් මේ රටේ පාලකයෝ ඉදිරිපත් වෙනවා නම් අපේ රටේ මිනිසුන්ට අපසරණයි අපේ රටේ මිනිසුන්ට කිසිම පිහිටක් නැහැ කියලා ඒක තමයි සභාවතුමනි කියන්න වෙන්නේ මොකද මේ වෙන්න ඕන දේ නෙමෙයි නොවෙන්න ඕන දේ වෙන්නේ ඒ නිසා එක එක පෞද්ගලික න්‍යාය පත්‍ර වෙනුවෙන් එක එක අයිට වෙන වාසිසහගත තත්ත්වයන් වෙනුවෙන් මේ ඩොලර් මලු අරගෙන ඉවර වෙලා මේක ආගවස් සල්ලි නෙමෙයි දැන් අර මන් දැක්ක අර රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා කිව්වා අර මන්ත්‍රීතුමා කිව්වලු මේ විපක්ෂ නායකතුමාට දෙනවා මැටින් දෙනවා ක්‍රිකට් ආම්පන්න දෙනවා ඒ දෙන්නේ මේ සම්මිසිල්ල මාත්‍යක සල්ලි වලින් නේ මේ රටේ ක්‍රිකට් බෝඩ් එකේ සල්ලි ඒක විපක්ෂ නායකතුමා බෙදෙනවා කියන්නේ ක්‍රිකට් එකේ හරියට වැඩේ කරන්නේ නැති හින්දානේ ක්‍රිකට් පාලක මණ්ඩලය හරියට වැඩේ කරනවා නම් මේ රටේ පාසල් ක්‍රිකට් එක වෙනුවෙන් ඒ බෙදීම හරියට කරනවා නම් මේ රටේ දරුවන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව නගා හිටවන්න ඒ සාධාරණ කරන විපක්ෂ නායකතුමාට ඔය ප්‍රශ්න ළඟට එන්නේ නැහැ. එහිඳා ඒක අවබෝධ කරගන්න කියනවා තමන්ගේ සාක්කුවට වැටෙන සල්ලි ටික වෙනුවෙන් මේ උත්තරීතර මන්ත්‍රී ධූරය පාවිච්චි කරන විලිලැජ්ජා සාගත පුජ්‍යලය වෙන්න එපා කියන ගමන් අපි බලාපොරොත්තු වෙනවාද මේ
අවසානයේදී ලබා දෙන පණිවිඩය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට විතරක් නෙමෙයි ඕනෑම කෙනෙකුට සාධීනව මේ රටේ ක්‍රිකට් එක අද මෙතනින් එහාට පටන් ගන්න පුළුවන් ගමනක් යන්න තමයි මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ පණිවිඩය දුන්නේ කියන එක විශ්වාස කරන්න පුළුවන් හයියක් පක්ෂ විපක්ෂව ලබා දෙයි කියන විශ්වාසය ඇතුව විශේෂයෙන් මම අවසාන වශයෙන් ස්තුතිවන්ත වෙනවා අපි එදා මේ පණිවිඩය ගේන වෙලාවේ මේකට හයිය දීපු ශක්තිය දීපු මේ රටේ සියලුම ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන්ට සහ දේශපාලන අධිකාරී මේකට හයිය දීපු ආදරණීය නායක සිල් දෙනාට ස්තුතිවන්ත වෙමි මගේ වචන කීපයක් සංකල්ප මොහොත. Thank you. අපි හේසාවිතනගේ මන්ත්‍රීතුමා හේසාවිතනගේ මන්ත්‍රීතුමා මම හිතන්නේ ප්‍රසන්න රණසිංහ අමාත්‍යතුමාගේ එදා ක්‍රිකට් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කතා කරපු දවසේ අපි දෙනා දෙපැත්තක හිටියා කියලා ඔබතුමා සඳහන් කළා. ඊට පසුවත් අවස්ථා දෙකදී මම සභාවෙන් නොමැති අවස්ථාව දෙකදී ඔබතුමා මං ගැන තිබ්බ මං කඩේ යනවා කියලා. මම ඊට පැහැදිලිව කියන්න ඕනේ විතරගේ මන්ත්‍රීතුමනි ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි මම සරා සෙල්ලම් කරපු කෙනෙක්. ඒ වගේම හොකී ෆෙඩරේෂන් ශ්‍රී ලංකා හොකී ෆෙඩරේෂන් එකේ හිටපු සභාපතිවරේ टेबल टेनिस असोसिएशन के हिरबू सभापति वरे से इतकोट मम यदा पेहदी पेनल दुन मेरटे क्रिकेट क्रीडा वे छंद मुसीन कथा बहुआ क्यूवा छंद अटक तीन दहा तीन ऑस्ट्रेलिया तीन मेचर इंडिया तीन मेचर आई गल मम मगे मत पक्ष पेहदील मम मगे मत तमें मेरटे कंट्रोलिंग क्लब हतराई एफिलियेटेड क्लब तीन प्रमाण प्रोविंसियल क्लब मेचर तीन डिस्ट्रिक्ट क्लब मेचर तो मम डिस्ट्रिक्ट के हिटपू सभापति वरे हे मम रूपये कवदा गत्ता नमे डिस्ट्रिक्ट सभापति वे मम डिस्ट्रिक्ट वाली ए डिस्ट्रिक्ट सभापति ऐते मगदा कथा आगे प्रोविंसियल क्लब वो ऐते कथा एक हुदे सम्मील कड़े नमे अदात्म कड़े सूदन मेराटे क्रिकेट की डाव दीवन करना सविधान मंत्री मणि ओण तक मैं रेडी हे मटपे उबतुमा सत्वा उबतुम बेड अमति वर एक मन दकीनवा उपतुमा मिलीगंड लैसी मम वैर क्रोधे द्वेषे मैगा मेवन कथा उपतुमा निरंतर मैं विवेचने स्वभावी दिब हब रोहन दिशा नायक मेरटे क्रीडा दीवन को मैं कटिंद ओन सूदा अमतिमा ये सदा कटिंदको मम अमतम तीन एक सम्मीट कटिया मम्मी पेहदी मत कुत्ती नमक मीट अवृद्ध गन्ना क्रिकेट बोर्ड के तिलंग सुमति महाल महत्व चंदील यदा ये अटवेन अर्जुन चंद दुन के मम इन सदा अट उन्न रोहन अद अटवेना काट एक पेहदूल मत दिन स्वाधीन मत मम क्रीडावकर आदर मगे क्रीडावकर दिन आदर निशा मम मंदगे कटे रोशान सिंह मतम मे गिनाबू योजना संबंध योजना मे गेन अद मे गिना योजना संबंधे मेरटे क्रिकेट क्रीडा पिरीदा निरवल इधरिए मे श्रीलंका खंडा जायग्रहण कर लोके मे क्रिकेट जायग्रहण कर मौन परत्याग कर रोहित शर्मा सूदान मगर अभी बलवे ये काले क्लाइव रोईडे सर डोनाल्ड ब्रैडमन श्रीलंका क्रिकेट इट पास डेनिस रिलेला जेफ थॉमसन श्रीलंका विवेन रिचर्ड्स क्रिकेट गहन काले दख भी नहीं मम एव बल भी नहीं मम अदत्त बल एक सर मे कुंद हम कथा गया तमुनास मंदा तमुनास क्रिकेट ऑल्ट मम तीन दखल यदा दुलीप मिंट कोहमत करें बंदुर्ण कोहमत श्रीलंका तमुनास दखल मम एव दखल तीन एव दखल मम कथा गया ओ नम स्कोर की मैच एम के लेकिन सर तमुना से भाई आंडूर कड़े अनुभव मट पे पेहदील आंडूरी आंडूर कड़े सर मैं तमुना से प्रतीक्षेप कर मम सत्री तमुना से आदर गौर पीली मम एक आंडोन मम मम कड़े आने मेरटे क्रीडा दीवन कर तमुना से पेहदील प्रकाश जनापति मे जनापति मे प्रश्न विसंधा रोशान रण सिंह अभी आदर युम मंगित साकर दवास मे पट हम उत्तर लबा देवी उत्तरे समय लबागन अभी उत्साह සොදේ අවගරු හේෂා මෙතුමා මට මේ මගේ නම කිව්ව තප්පර 30ක් දෙන්න එතුමා අන්තිමට කිව්වා මේ මම ආණ්ඩුවට කඩේ යනවා කියලා ඈ
එතකොට එතුමා ඉන්නේ විපක්ෂෙද කියලා මම අහන්නේ ආණ්ඩුවට කඩ යනවා විපක්ෂ මන්ත්‍රීවරේ සතුටු වෙන්න ඕන මේ මා ඔබතුමාට කියන්නේ එක දෙයයි ඔබතුමා ක්‍රිකට් වලට ආදරේ නම් ඔබතුමා ක්‍රිකට් ගහපු කෙනෙක් නම් ඔබතුමාට ගෞරවයක් තියෙනවා නාලක ගොඩලියද්ද වෙනුවෙන් කොන්දේසි විරේත ඔබතුමා එදා කඩේ ගියපේ සාධාරණයි කියලා කියනවද නම කියලා ඔබතුමා කඩේ ගියේ මේ මෙහෙන් ඉඳගෙන ඇමතිවරයා කියනවා විරුද්ධව ඔබතුමා මේ කඩේ යනවා ඒ නිසා रिपोर्टर वारणेन तोर अपक्षपाती वार्ताकरणय